प्रशंसा विवाद विपिया गौरव वेवा स्वामीन महंस हालेलुया हालेलुया शुद्ध सेना बल देवी पियानी अभी महंस गिना में उत्सवान ठेन में विला वे देवी महंस उभ गिना में उत्साहकरण ठेन उभ नमस्कार करण्य नम सेना बल देवी पियानी भुहंस के अनुग्रह अपातरे स्वामीन महंस थबिन भुहंस अब तुल क्रियाकरण उभगे जीवमान हस्तेट बारव अटत्व नम स्वामी हालेलुया हालेलुया प्रशंसा वेवा स्वामिनी हालेलुया हालेलुया गौरवय वेवा दिव्यन वहंस हालेलुया उबगे उतुमु शुद्ध नामे स्वामिनी अप्योत्सव नव महिमय वेवा सेनावल देवी पियाननी गौरवय वेवा हालेलुया स्वामिनी आमिन अप्य अदत में संदे विलावे दिव्यन वहंस अभिमुखेट लंगवेला उन्वहंसे व नमस्कार करंडे नव उन्वहंसे के अनुग्रहाय वितर अप्य अतुल वेन्य नव अभी आख्यावेन युक्तव मे काले बार करमु स्वामु येसुस वहांस्य के अनुग्रहाय मे मध्य थवमेन पीव दिव्यन वहांस्यट ओस्सवंडेन नमस्कार शुद्धात्मेन वहांस्य के मेधात काम करुण कोटगेन पीव दिव्यन वहांस्य वेत ओस्सवंड अपट करुणावल बेन्न कियला अभी आख्यावेन युक्तव मे बार कर सिटिबु शुद्ध सेनावल बलवत् दिव्यन वहांस अभी उबगे उतुमु बलवत् शुद्ध नामे करुण कोटगेन पीव दिव्यन वहांस वहांस्य वेतर नमस्कार करमु शुद्धात्म्या अपूद सामे दहत कम करमीन अपे दुर्वल दुबल बेलहेन सेलु थैन वलीन अप मुदबला ए थैन अभिमवा उपहंस के नामे गौरवेट पत करंट अपूद सामे दहत कम कल मैन एक मगैलवी में नामे वन नासृति येसुस क्रिसुस वहांस गुतुम शुद्ध नामे कर्ण कुटगिन फ्यू दिव्यान वहां सब वितर सवे नाव नमस्कार सोन विनिस शुद्धात्म अपमदे सिर अपन मग पेन्नो मैनव मेट विरुद्धता उसी बाधा परीक्षा दुबल कम नपुराग उपक्रम සියල් පහවන පිණිස අපි ආඛ්‍යා කරනවා දැන් ස්වාමිනේ මේ ආරම්භයේ සිට මෙහෙවන්නා වූ අපද ස්වාමින් වහන්සේ වාදනයේ ගායනයේ සහාය වෙන ඔබගේ ස්වාමින් වහන්සේ සම දරුවෙක්ද ඒ වගේම මේ ස්ථානයේ අන්තර්ජාලයේ පහසුකම් ස්වාමිනේ සපයන්නා වූ සෑම කෙනෙක්ද මේ අපංගුකාරකම දරන සෑම කෙනෙක්ද ඔබගේ උතුම් බලවත් සුද දෑතර බාර කරනවා ඒ වගේම ඔබ මෙහි කරුවා ගෙනෙන්නා වූ උතුම් ලියවිල්ල ඒ ස්වාමිනේ එලදරව්වේ පණිවිඩය ස්වාමීන් වහන්ස එනම් අපි බාර කර යාක්ෂා කරනවා ඉන් අපේ ජීවිතවලට මහත් ආශිර්වාදයක් ගෙනා මැනව දැන් මේ සියල්ල ඔබගේ අතර බාර කරනවා පිළිගෙන ආශිර්වාද කරන්න නාසරති යේසුස් වහන්සේගේ උතුම් ශුද්ධ නාමයෙන් ආමෙන් අපි අපේ සිතුවිලි අදහස් කල්පනා සෝදිසි කරමින් පියව දෙවන් වහන්සේ වෙතර නමස්කාර කරන්න මේ වෙලාවේ පුත්‍රයාණන් වහන්සේගේ නාමයෙන් අපි එලේවල මිදීම අපි ලබන පිණිස අපි තවදුරටත් උන් වහන්සේ වෙතර ලංව උන්වහන්සේට ඉඩහරෙමු අපේ දුබලකම් දුර්වලකම් වලින් අපව මුදවන්න පවිත්‍ර කරන්න පිරිසුදු කරන්න කියලා අප උන්වහන්සේ වෙතර බාර වෙමු හාලෙලූයා සුතේ සේනාවල දෙවියන් වහන්සේ අපි ඔබට යටත් වෙනවා ඔබ වහන්සේගේ එක ජාතක පුත්‍රයාණන් වහන්සේ ගනර්ග ශුද්ධ ලේවලින් අප සේදෝ මෙනෝ මේ ස්වාමිනේ සන්දෑවේ මේ নমස්කාර උස්වන්නන වෙලාවේ අප හැම කෙනෙකුම වහන්සේ තුල පවිත්‍ර සිතක් අප කර ඇති කිරි මෙනෝ පිරිසුදු ආත්මයක් අප තුළ අලුතෙන් ස්වාමිනේ ඔබ වහන්සේ හට ගන්න සැලැස්සුව මැනව මක්නිසාද සියලන්ගේ ආත්ම ක්‍රියාබන්ධ දෙවියන් වහන්සේ ඔබයි ආත්ම නිදහස් කරන සැනන් වහන්සේ ඔබයි පවිත්‍ර කිරීමේ එකම මිදීමේ මිලය ඔබ තුළ ඇත්තේ ස්වාමිනේ ඔබට බාර වෙනවා හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනේ අපි ගීතිකාවකින් දේව නාමයෙන් උසස් කරමින් වහන්සේ වෙත ලං වෙන්න අපි සූදානම් වෙමු अभी किन किन तम तमागे दहसुन महान से बार करमीन यटात करमीन मिसन देवे नमस्कार देवेन महान से पवित्र व शुद्ध असवन बिन सूदन समी दू कल बरियत
ස්තුති වේවා. හාලෙලූයා. ස්තුති වේවා දෙවියන් වහන්ස. අපි මුළු සිතුන් වහන්සේ දෙර යටත් කරමින් අපි දෙවියන් වහන්සේට ගෞරව කරමු. උන්වහන්සේව කල්වරි කන්දේ උන්වහන්සේ ඒ තරණය කළේ, ඒ කුරුසිය උන්වහන්සේ සුලාගෙන උන්වහන්සේ ගොල්ගොතාව තරණය කළේ දෙවදරුවනි මුළු ලෝකයාගේ ඒ මිදීමේ මිලය ගෙවන පිණිසයි. එබළු ලෝකයාගේ පාපෙන් ශාපෙන් අතු කමෙන් ඔවුන් ගලවන පිණිසයි. මක්නිසාද එහි අන්ධකාරය දුරු කිරීමේ බලය ප්‍රකාශ වෙන්න නියමිතව තිබුණා. එහි පාපය ශාපය දුරු කිරීමේ බලය ප්‍රකාශ වෙන්න නියමිතව තිබුණා. ඒ නපුරා නැත්තම් සාතන් ඒ අමාකාර විදිය සිත් නැත්තම් ඒ සාතන් මෙහෙවනු ලැබුවා වූ ඒ පූජකවරු පරිසිවරු සද්දේශවරු ලියන්නන් විවිධාකාර අය සිතුව උන්වහන්සේව මරණින් පසුව උන්වහන්සේගේ කාරණා නිම වෙයි කියලා. නමුත් ස්වර්ගයේ නියමයට අනුව උන්වහන්සේ ඒ මරණය විඳිය යුතුවම තිබුණා. ඒ මරණය විඳිය යුතුවම තිබුණේ මක්නිසාද? පාපය කුලිය නම් මරණය වන ඒ යම් ආකාර විදියේ ශාපය දුරු කරන පිණිස, ඒ කුලිය නිමා කරන පිණිස උන්වහන්සේගේ මගේ පාපය උසුලාගෙන අපගේ දඬුවම උන්වහන්සේ විඳිය යුතුව තිබුණා. ඒට කාලයක් තිබෙන ප්‍රස්තාවක් තිබෙන නියමයක් තිබෙන වෙලාවක් තිබුණා. ඒ තැනන් වහන්සේ නියම කාලයේ නියම ප්‍රස්තාවේ නියම වෙලාවේ උන්වහන්සේගේ පූජාව සිදු කරන පිණිස උන්වහන්සේ එයට ඉඩහැරියා. හාලෙලූයා දේවදරුවනි, ඒ තැනන් වහන්සේ මරණය අත්විඳ නමුත් උන්වහන්සේ අපේ පාපය ශාපය අයිතුකම දරුව නමුත් එතන සිදුනාව මහත් විපර්යාසය නම් ඔවුන් උන්වහන්සේගේ මරණයෙන් පසුව කාරණා නිම වේවි කියා සිතුවා. නමුත් ගැලවීමේ ආරම්භය ඇති වුණේ අන්න එතනින්. ඒ පාපේ කුලිය වන මරණය සදහටම ගෙල දමන පිණිස මරණය කරුණ කොටගෙන මරණය පරාජය කර නැගිට්ටා වූ සරබලධාරී ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මළවුන්ගේ නැගිටීම කරුණ කොටගෙන උන්වහන්සේ මරණයේ බලය සදහටම විඳ දැමුවා. ඔබ සාමා උන්වහන්සේගේ නැගිටීමේ බලයට අයත් දරුවන්, උන්වහන්සේ අපෝදෙසා මැරුණ නමුත් අපෝදෙසා පූජා වන නමුත් අපෝගේ පාපය ශාපයුතකම ගෙව නමුත් උන්වහන්සේගේ මළවුන්ගේ නැගිටීම කරුණ කොටගෙන උන්වහන්සේ මළවුන්ගේ නැගිටු ආත්මයන් වහන්සේ විසින්ම ඔබව මාව ඒ මරණයේ නැගිටවන්ට උන්වහන්සේ අපව මුද්‍රා කර තිබෙනව දේව දරුවනි, අපි ගෞරව කරමු. ඒ මිදීම ගැන ස්තුති කරමු. ඒ උතුම් පූජාව ගැන ස්තුති කරමු. ඒ කල්වරි කන්දේ උන්වහන්සේ සිදු කළා වූ ඒ අනර්ග යාගය ගැන ස්තුති කරමු. ඒ යාගය ඔබගේ මගේ ගැලවීම පිණිසයි. ඒ යාගය ඔබගේ මගේ මිදීම පිණිසයි. අදත් අපි සිහි කරන්නේ එකම පූජාව. අදත් අපි කතා කරන නාමය එකම යේසුස්ගේ නාමය. අදත් අපිට තිබෙන එකම මිලය අනර්ග රුධිරයේ මිලය. උන්වහන්සේගේ රහස්‍යම දක්වා මේ ලෝකේ පවතින දක්වා සියලු මනුෂ්‍ය වර්ගයන්ට ගැලවීමට තිබෙන්නේ එකම නාමයයි. ඒ නාමය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ පමණයි. මක්නිසාද? උන්වහන්සේ පමණයි මරණය පරාජය කර නැගිට්ටා වූ තැනන් වහන්සේ. එබැවින් අපි වඩවඩා ලංව උන්වහන්සේට ගෞරව කරමු. උන්වහන්සේගේ නාමය උසස් කරමු. උන්වහන්සේ වෙත ලංවෙමු. උන්වහන්සේ ගැන ගායනා කරමු. අපි මුළු සිතින් උන්වහන්සේව සොයමු. මේ සැන්දෑවේ ඒ ජීවමාන දෙවියන් වහන්සේ ඔබට මට කතා කරාවේ. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි. අපි ඔබව නමස්කාර කරනවා. අපි ඔබේ නාමයේ උස්සස් කරනවා. ඔබ වහන්සේගේ ස්වාමීනි ගුණ වර්ණනා කරනවා. අපි නැවත වාදනෙන් ගායනෙන් දෙව නාමයේ උස්සස් කරමු. උන්වහන්සේ ඔබගේ මගේ ගැලුම් කරුවානම්, උන්වහන්සේ ඔබ මගේ මිදුම් කරුවානම්, උන්වහන්සේ මල නමුත් නැවත නැගිට සදහම් කාලෙම ජීවත් වන දෙවියන් වහන්සේ. Yeah.
සේනාවල දෙවියන් වහන්සේරයටත් අප උන්වහන්සේගේ නාම උසස් කරමු. මක්නිසාද උන්වහන්සේගේ ලියවිල්ලේ කියනවා නුඹට විරුද්ධව සාදන කිසි ආයුධයක් සඵල වෙන්නේ නැහැ කියලා. උන්වහන්සේ කියනවා නුඹට විරුද්ධ උන් වේ සතුරන් එක් මගකින් ඇවිත් සත් මගකින් පලා යන්න සලස්වනවා කියලා. ඒ ජීවමාන දෙවියන් වහන්සේ ඔබගේ මගේ රැකවරණයව මිදීමව උන්වහන්සේ ඔබේ මගේ බලයව සිටිනවා. අපි දැනත් ඔස්සවලා අපි ගෞරව කරමු. ඒ ජීවමාන දෙවියන් වහන්සේ ඔබේ මගේ මිදීමත් මගේ ගැලවීමත් මගේ උපකාරයත් මගේ සරණා ශක්තියත් නිසා උන්වහන්සේ කිව් ප්‍රකාර අපට විරුද්ධව සාදන සියලු ආයුධවලින් උන්වහන්සේ අප මුදවන්නා වූ තැනන් වහන්සේ නිසා අපට විරුද්ධව නැගිටින්නා වූ සියලු සතුරු බලවේග ඒ වන්දකාර බලවේග වේවා මානසික බලවේග වේවා විවිධාකාර විදියේ පරීක්ෂා වේවා මේ සියල්ල අභිමවා අපට ජය දෙන්නා වූ දෙවියන් වහන්සේට අපේ ගෞරවයෙන් ස්තුති කරමු. හාලෙලූයා හාලෙලූයා. සේනාවල දෙවියන් වහන්ස අපි ඔබේ උතුම් ශුද්ධ නාමයේ ගෞරවයට පත් කරනවා. ස්වාමින් වහන්ස දහසක් සේනාවල් ස්වාමිනී අපට කඳුරු බැද සිටියත් බිය නොවන්නේ මේ දාවිත් ප්‍රකාශ කළේය. මක්නිසාද ඔබ වහන්සේ දාවිත්ගේ බලකොටුව ස්වාමිනී දාවිත්ගේ ශක්තිය ඒ පර්වතයේ බව ඔහු විශ්වාස කළේය. අපිත් ඔබ වහන්සේගේ අභිමුඛයේ සිටිමු දෙවියන් වහන්ස. ස්වාමින ඔබ වහන්සේගේ ඒ පොරොන්දුවේ ප්‍රකාර අපි ඔබ වහන්සේගේ ස්වාමින දරු කැලක් හැටියට ඔබගේ නාමයේ උසස් කරන දරු කැලක් හැටියට ඔබ වහන්සේගේ නාමයේ උසස් කරමුව ඔබ වහන්සේ අප කෙරෙහිද ඔබගේ පුදුම කරුණාව ඔබගේ පුදුම ප්‍රේමය ඔබගේ පුදුම අනුග්‍රහය තබා තිබෙන නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. සේනාවල දෙවි පියාණනි ඔබට ගෞරවය වේවා ගෞරවය වේවා. ස්වාමිනේ ඒ සතුරු බල කායවල් ස්වාමින් වාස සතුරු බල සේනාවල් අන්ධකාර සේනාවල් ස්වාමින් වාස දුෂ්ටකමේ විලංගු සහිතව ඒ ස්වාමිනේ වියගස් සහිතව ස්වාමින් වාස බැමි සහිතව ස්වාමින ඔබ වහන්සේගේ දරුවන්ට විරුද්ධව ස්වාමින් වාස අන්ධකාර මුලා දෑනින්ගේ ක්‍රියාකාරකම් ස්වාමිනේ කොතරම් ස්වාමින් වහන්ස යම් ආකාරයේ සැලසුම් කළත් ඒවා ස්වාමින් වහන්ස කතරම් තියුණු කළත් ඔබ වහන්සේගේ වචන මාත්‍රයකින් ඒ සියල්ලන් ඔබගේ දරුවන්ට ජය දෙන්නා වූ දෙවියන් වහන්සේ ඔබයි. ඔබේ සියල්ලෙන් ඔබගේ දරුවන් ගලවන්නා වූ දෙවියන් වහන්සේ ඔබයි. එබැවින් ඔබට ගෞරව කරමුව එබැවින් ඔබට නමස්කාර කරමුව. මක්නිසාද අපි නමස්කාර කරන තැනන් වහන්සේ නම් සුද්ධ සේනාවල බලවත් ජීවමාන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපගේ ස්වාමිනී සරණා ශක්තියයි අපේ දුකේ දිතලන් වූ පිහිටයි. අපි ඔබේ නාමේ තව තව උසස් කරමුව අපි වර්ණනා කරමුව. ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ සෑම විධීමක් ගැන ඔබ වහන්සේ දුන් සෑම ආවරණයක් ගැන සෑම සමන අනුග්‍රහයක් ගැන අපි ස්තුති කර ප්‍රශංසා කරමුව. ඔබගේ ජීවමාන ශුද්ධ නාමයට ගෞරව කරනවා. ඔබ වහන්සේ ස්වාමිනම මොහතකම අප සමග නිතරම අප තුලය. ස්වාමිනී සෑම සීලු බාධා පරීක්ෂා නපුරේ ඔබ අප ගලවන්නා වූ දෙවියන් වහන්සේය. අපගේ පාදලිස්සන්නට නාරින දෙවියන් වහන්සේය. අපව බෙලහින වෙන්න දෙන දෙවියන් වහන්සේය. අපගේ සෑම ස්වාමිනී යාමීම් වලදී අප සමග සිට ස්වාමිනේ අපට මඟ පෙන්වන්නා වූ දෙවියන් වහන්සේය. ඔබ වහන්සේ ඔබගේම ජීවිතය අප උදෙසා පූජා කළේ අපට ප්‍රේම කළ නිසායි. ඔබට ගෞරව කරන නරපුන් වහන්සේගේ නාමයේ උසස් කරන්න යනවා. ගීතිකාවකින්
අපි දෙවන් වහන්සේ වෙත නැවතේ ගෞරව ඔසවන්නට යනවා. දෙවදරවෙන් උන්වහන්සේගේ වචනය සිහි කරන්න. නුඹට විරුද්ධව සාධන කිසි ආයුධයක් සඵල වෙන්නේ නැහැ කිව්ව තැනන් වහන්සේ අද දක්වා ඔබට විරුද්ධව සවුනා වූ සෑම අභියෝගයකින් ඔබ ගොඩනගලා තිබෙනවා. ඔබ ජය දීලා තිබෙනවා. ඔබ උසස් කරලා තිබෙනවා. උන්වහන්සේ ඉදිරියට ඔබව ගෙනියනවා. උන්වහන්සේ එළබෙන කාලවලත් සදාකාලෙන් සදාකාලයටත් ඔබට මට කරුණාව දෙන්න යනවා. හාලෙලූයා ස්වාමී ස්තුති මා බලවත් කරන සමිදානන් තුල සියල්ල කළ හැකි වේ මට සියල්ල කළ හැකි වේ මා බලවත් කරන සමිදානන් තුල සියල්ල කළ හැකි වේ මට සියල්ල කළ හැකි වේ නැත මා සිතේ සැකයක් විය සමිදේ බලවතානෝ නැත මා සිතේ සැකයක් අපව මුදවා සෑම නපුරේ විසදා කඳුළු සනසා අපව මුදවා සෑම නපුරේ සමිදේ ඔබයි නිබදේ ස්තුතිවේ ප්‍රශංසා සියල්ල කළ හැකි වේ මට සියල්ල කළ හැකි වේ මිනිසුන් අතර මිනිසෙක් විලස වැඩියේ ඔබයි සමිදේ මිනිසුන් අතර මිනිසෙක් විලස වැඩියේ ඔබයි සමිදේ
වහන්සේට ගෞරව කර ස්තුති කරමු. යශෝද සේනාවල බලවත් ජීවමාන දෙවියන් වහන්සේ මේතා කපුව රැකවල් කරමින් ආරක්ෂා කරමින් සුරක්ෂිතව උන්වහන්සේගේ ඇදහිල්ලේ මාර්ගය තුළ ගැලවීමේ මාර්ගය තුළ උන්වහන්සේගේ පළදැරීමේ මාර්ගවල අපව ගෙනවිත් තිබෙන බැවින් අපේ දෙවියන් වහන්සේට මොහොතක් ගෞරව කර ස්තුති කරමු. හාලෙලූයා. ස්තුති වේවා සේනාවල දෙවියන් වහන්ස. ඔබ වහන්සේ අපව පියවරෙන් පියවර පළදරමින් ඔබ වහන්සේගේ ඉදිරි පියවරයන් වලට ගෙන යන නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් වහන්සේ පසුබට කිරීම බාධක ගැටලු ස්වාමිනේ නොඑක් ආකාර ස්වාමීන් වහන්සේ පරීක්ෂා මේවා කුමන ආකාර විදියාවත් ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ මේ සියල්ලෙන් අපට ස්වාමිනේ නිදහස් වෙන පිණිස ඔබ වහන්සේ මඟ පෙන්වුවනි සායසුතිවන්ත වෙනවා. ඒ සියල්ලෙන් අප ගැලවුවනි සායසුතිවන්ත වෙනවා. ඒ සෑම නපුරෙන් අප මිදුවනි සායසුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපගේ එකම ගැලවීමත් අපගේ මිදීමත් අපගේ පර්වතයත් නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. ගෞරවය වේවා, ගෞරවය වේවා ස්වාමිනේ. මේ තාක් දුර ඔබ වහන්සේ අපව ගෙන ආබැවින් ස්තුති. ඔබ වහන්සේගේම සුරක්ෂිත දෑති ඔබ ගෙන යනවා. ඔබ වහන්සේ අපට මඟ පෙන්වනවා. ඔබ අපට ජය දෙනවා. සභාවක් හැටියට ස්වාමිනේ, ස්වාමිනේ මේ තාක් ස්වාමිනේ වසරේ මුලපටන් මේ අද දවස දක්වා තිබුණා වූ සියලු ආත්මික කොටස් වලට ඔබ ආශිර්වාද කළ දෙවියන් වහන්සේ නිසා ස්තුතිවන්ත වෙනවා. ඒ සියලු කොටස් සම්පූර්ණ කරන දුන්න ඔබගේ අනුග්‍රහය ගැන ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනි මේ දේශයේ මෙන්ම දේශයෙන් බැහැරව සිදු කරන සේවාවල් ගැන පවා අපි මේ ස්තුති කරනවා. ස්වාමිනි ඔබ වහන්සේ ඒ ස්වාමිනී සියලු කොටස් වලට ආශිර්වාද කරමින් ස්වාමිනි ඔබගේ කරුණාව ලබා දෙමින් ඒවා තුල ඔබගේ නාමයේ ගෞරවයට පත් කරගත් දෙවියන් වහන්සේ නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබගේ ජීවමාන වූ ශුද්ධ නාමයට ගෞරව කරනවා දෙවියන් වහන්ස. ඔබ වහන්සේ බලවන්තයි, ඔබ වහන්සේ ශුද්ධයි. ඔබගේ නාමය ස්වාමිනි කිසි විටක ඔබ වහන්සේලා ජාවට පත් වෙන්න දෙන්නේ නැහැ. මක්නිසාද? ඔබගේ දරුවන් අතර ඔබ උසස් වෙනවා, ඔබගේ සෙනග අතර ඔබ උසස් වෙනවා, ස්වාමිනි ඔබගේ සභාව අතර ඔබ උසස් වෙනවා. මක්නිසාද? ඒ ඔබ වහන්සේගේ නාමය තබා තිබෙන සභාව නිසා. ඔබ වහන්සේට සභාව ගැන ස්තුති කරනවා දෙවියනේ. එහි ස්වාමිනි සේවය කරන හැම ඉඳේරෙක් ගැන, හැම මෙහෙ කරුවෙක් ගැන ස්තුති කරනවා ස්වාමිනි. ඔබ වහන්සේට ගෞරව කරනවා. පාවිච්චි වෙන හැම කෙනෙක් ගැන ඔබට ගෞරව කරනවා ස්වාමිනි. දෙවදාරුනි, අපි මුළු සභාව ගැන ස්තුතියක් කරමු දෙවියන් වහන්සේට. අපි බාර කරමු ස්වාමින් වහන්සේගේ කෙතේ ඔබ වෙනුවෙන් වැඩ කරන මිනිස්යන් ගැන. ඒ වගේම ස්වාමින් වහන්සේගේ ඒ රාජ්‍ය සේවය වෙනුවෙන් පංගුකාරකම අත්වල බැඳගන්න මිනිස්යන් ගැන අපි තව ස්වල්ප වේලාවක් ගෞරව කරමු. උන්වහන්සේ බලවන්තයි, උන්වහන්සේ ශුද්ධයි, උන්වහන්සේ උසස්, උන්වහන්සේ බලවත්, උන්වහන්සේ බොහෝ අයව උන්වහන්සේගේ රාජ්‍යයේ කාරණාවල් උදෙසා පාවිච්චි කරනවා. යම් දුර්වලයෙක් වේවා, බෙලහීනෙක් වේවා, උන්වහන්සේට එය ප්‍රයෝජනවත් නැහැ. උන්වහන්සේ ඔහු ක්‍රියා කරන්නට යනවා. හාලෙලූයා, හාලෙලූයා. මක්නිසාද? උන්වහන්සේ ලෝකයේ දුර්වල දේවල් තෝරගත් බව කියනවා. උන්වහන්සේ ලෝකයේ ආක්ෂාන දේවල් තෝරගත් බව කියනවා. ඒ කොරන්ති පුතේ කියනවා ප්‍රක්ෂාවන්තෙන් ලැජ්ජාවට පත් කරන පිණිස උන්වහන්සේ ලෝකයේ මෝඩ දේවල් තෝරගත්ත කියලා. දේව දරුවනි, උන්වහන්සේ ඔබමාව තෝරගෙන උන්වහන්සේගේ මාර්ගයේ ගෙන යනවා. උන්වහන්සේගේ කෙතේ වැඩ උන්වහන්සේ ඔබෙන් මගෙන් සිදු කරමින් සිටිනවා. ඔබ වැදහිල්ලට කැඳවලා තිබෙනවා. ඔබ උන්වහන්සේගේ ගෝධුරිමේ වැටලුවන් හැටියට ගමන් කරනවා. එවිට ඔබගේ වටිනාකම වෙනස් වෙනවා. එවිට ඔබගේ උසස්කම වෙනස් වෙනවා. ඔබ දූවිල්ලේ සිටියාද, ඔබ කසලගොඩේ සිටියාද, උන්වහන්සේ ඒ දූවිල්ල නොබ මාව නැගිටවලා, ඒ කසලගොඩ නොබ මාව නැගිටවලා ඔබට මට වටිනාකමක් දී තිබෙනවා. එවැනි ආකාර උන්වහන්සේගේ සභාව ඔබ මාව තබලා තිබෙනවා. අපි මුළු ගෞරවයේ දෙවියන් වහන්සේට ගෙනමු. ඒ ස්තුතිය දෙවියන් වහන්සේට ගෙනමු. එසේ සිදු වුණේ මක්නිසාද? ඔබට මට ප්‍රේම කළ තැනන් වහන්සේ ශුද්ධ නිසා, ඔබට මට ප්‍රේම කළ තැනන් වහන්සේ බලවත් නිසා, ඔබට මට ප්‍රේම කළ තැනන් වහන්සේ ජීවමාන නිසා, උන්වහන්සේ බලවත් උසසුතුම් උත්කෘෂ්ට තැනන් වහන්සේ නිසා, උන්වහන්සේ සියලු දුර්වලයන්ගේ, සියලු බෙලහේනියන්ගේ, සියලුම ඒ යම් ආකාර විදියේ පසුබට වෙන්නන්ගේ ආත්ම ශක්තිමත් කරන්නා වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේට ගෞරවය වේවා, උන්වහන්සේට මහිමය වේවා, සදාකාලයටම ප්‍රශංසා වේවා. උන්වහන්සේ අප සමග නිතර මඟ පෙන්වන්නා වූ දෙවියන් වහන්සේ, හාලෙලූයා ස්වාමිනේ, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා දෙවියන් වහන්ස, හාලෙලූයා. දෙවදරුවනේ, මෙතරම් දුර උන්වහන්සේගේ අනුග්‍රහයේ උන්වහන්සේ අපව ගෙන ආවාසේම ඉදිරියේත් උන්වහන්සේ අපව ගෙන යන්නට යනවා. අපි තවත් අපේ ඉදිරි පියවරයන් ගැන දෙවියන් වහන්සේට බාර කරමින් උන්වහන්සේගේ ඒ අනුග්‍රහය තුළ උන්වහන්සේට යටත් කරන්නට යනවා. අපි බාර කරමු කෙනෙක් කෙනා
මේ මැද්දේ උන්වහන්සේගේ අනුග්‍රහය ලබා සිටින හැම කෙනෙක් උන්වහන්සේ යටත් කරමු ස්වාමීනි ඔබ අපේ ඉදිරි පියවරයන් ඔබ සභාවේ ඉදිරි පියවරයන් ඔබට බාරයි සභා පවුලක් හැටියට ස්වාමීනි කෙනෙක් සහකා සභාවල් හැටියට බාර කරනවා ස්වාමීනි කෙනෙක් ඇදලිවන්ත පවුල් හැටියට බාර කරනවා එකිනෙක මෙහෙකරුවන් මෙහෙකාරයන් හැටියට බාර කරනවා හැම කෙනෙක්ගේ ඉදිරි පියවරයන් ඔබගේ අතේ ඔබ සුරක්ෂිත කරමින් ගෙන යමින් ඔබ වහන්සේගේ කොටස් සම්පූර්ණ කරගන්න කියලා අපි දෙවියන් වහන්සේ මොහොතක් බාර කර අපි යටත් කරමු හාලෙලූයා ඒ සේනාවල දෙවියන් වහන්ස අපි ඔබේ උතුම් ශුද්ධ නාමයට බාර කර යටත් කරනවා ස්වාමීන් ඉදිරි පියවරයන් වල ඔබ වහන්සේ කැමති ලෙස ඔබගේ සභාව වසුරවන්න ඔබ පාවිච්චි කරන්න පාලනය කරන්න ඔබ වහන්සේ ගොඩනගන්න ස්වාමීන් බොහෝ අය ඔබ නැගිටවන්න කියලා අපි ඔබ වහන්සේට බාර කරනවා දෙවි පියාණනේ ඔබ සබත් පාසල් දරුවන් නැගිටවන්න ඔබ වහන්සේ තරුණ තරුණියන් නැගිටවන්න ඔබ වහන්සේ ස්වාමීන් ඒ එකිනෙක සේවාවලට පංගුකාරකම දරන වැඩිහිටි අය යාක්ෂා කාන්තා වැඩිමහල් මේ සේවාවල් ඔබ වහන්සේ තව තව ශක්තිමත් කර බලවත් කොට ස්වාමීන් ඔබගේ ගෞරවය පිණිස පාවිච්චි කරන්න පිහිටවන්න ඔබගේ කෙතේ පූර්ණ කාලීනව වැඩ කරන මෙහෙකරුවන් මෙහෙකාරියන් ඇතුළු ස්වාමීන් හැම කොටසකින් හැම පංගුකාරකමකින් සේවය කරන හැම කෙනෙක් මැද්දේ ඔබ ක්‍රියා කරන්න ඔබගේ ආත්මය තබන්න ඔබ වහන්සේ පුදුම දේ කරන්න ඔබට බාර කරනවා අනේ ස්වාමීන් ඔබ මඟ පෙන්වන්න ඔබගේ අනුග්‍රහය ලබා දෙන්න ඔබගේ ජීවමාන හස්තය බාර කරනවා ඔබගේ කරුණාව නිදහස් කරන්න කියලා අපි ආශා කරමින් ස්වාමීනි මේ සවස අපි ඔබගේ අභිමුඛයට ලං වෙනවා හාලෙලූයා දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා හාලෙලූයා ආමෙන් දෙවදරුනි අපි දෙවියන් වහන්සේට බාර කරමු අපි මේ කාලවල කඳුරු මංගල්‍යය වෙනුවෙන් උදක්ම ආශා කළ යුතුයි සෝදානම් විය යුතුයි අපින් පසුව යම් ආකාර විදිහේ උන්වහන්සේගේ මෙහෙ කරවාගෙන පණිවිඩයට යොමු වෙන්න යනවා තවත් ගීතකාවකින් අනතුරුව අපි කඳුරු මංගල්‍යය වෙනුවෙන් අපේ දායකත්වවල අපි යම් එදහත් කාර්කමක් කරමු දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වන්න උන්වහන්සේ යහපත් දේ මඟ පෙන්වන්න යුතුය දේ මඟ පෙන්වන්න මුළු සභාව මේ උදෙසා සූදානම් කරන්න මුළු සභාව මේ උදෙසා උන්වහන්සේ පොළඹවන්න කියලා අපි මොහොතක් දෙවියන් වහන්සේට බාර කර කනලව් කර සිටිමු හාලෙලූයා ඉස්සුතේ සේනාවල දෙවියන් වහන්සේ ඔබ වහන්සේට බාර කරමින් ඔබගේ උතුම් වූ ශුද්ධ නාමයට යටත් කරමින් කඳුරු මංගල්‍ය ගැන මෙදහත්කමක් කරනවා මේ වෙලාවේ ඔබ වහන්සේ ස්වාමිනේ මුළු සභාව මේ දේශය තුල ස්වාමින් වහන්සේ දෙවියන් සිටින අයද දේශයෙන් බැහැරව සිටින අයද හැම කෙනෙක් ගැන මේ දේශයෙන් ස්වාමින් වහන්සේ ඒ ස්වාමීනි එපිට තිබෙන සභාවල් ගැනද අපි ආශා කරනවා ඔබ වහන්සේ මෙවර කඳුරු මංගල්‍යයට මහත් ස්වාමීනි ඒ ඔබ වහන්සේගේ සැලැස්මක් එළදරව් කරන්න ඔබ වහන්සේගේ ස්වාමීනි පුදුම සැලැස්මක් එළදරව් කරන්න ඔබ වහන්සේගේ අනුග්‍රහය සිදුවෙන්න සැලැස්වන්න මුළු සභාව ඒකාත්මිකින් පුරවන පිණිස මුළු සභාව පුබුදවන පිණිස මුළු සභාව අභිප්‍රායන් ස්වර්ගයේ අභිප්‍රායන් තව අලුත් කරගන්න පිණිස හැම කෙනෙකුගේම ජීවිත ඔබ වෙතර තව ලං කරගන්න පිණිස ඔබ වහන්සේ මේ කඳුරු මංගල්‍යයේ දැන් පටන්ම ස්වාමීන් මේ ආක්ෂා කරන කොටගෙන පුදුම දේ සිදු කරන්න කියලා අපි ඔබ වහන්සේට බාර කරනවා දෙවියන් වහන්ස ගෞරවය වේවා ගෞරවය වේවා ප්‍රශංසා වේවා ස්වාමීනි හාලෙලූයා හාලෙලූයා ඔබගේ උතුම් ශුද්ධ දායතර බාර කරනවා දෙවියන් වහන්සේ මහිමය වේවා ස්වාමිනී හාලෙලූයා හාලෙලූයා ස්තුති ස්වාමිනී ගෞරවය වේවා ආමෙන් අපි දෙවියන් වහන්සේ තුල තවත් ගීතිකාවක් ගායනා කරන්න යනවා ඊට ප්‍රථමයෙන් උන්වහන්සේගේ අනුග්‍රහය තුල අපි ආශා කරමු සභාවේ 500 දෙනෙක්ෙන් යුක්ත මග පෙන්වීමක් මත නිර්හාර යාඥාවක් සිදු කිරීමට සූදානම්ව තිබෙනවා ඒ යාඥාව උදෙසාත් දෙවියන් වහන්සේගේ පුදුම අනුග්‍රහය ලබා දීලා ඒ සැලසුමට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න යුතු මිනිසයන්ුන් වහන්සේතු සභාවල් උන්වහන්සේ අමාකර විදිහේ ඒට එක්සිට් කරන්න සහ උන්වහන්සේට අවශ්‍ය කරුණාව දෙන්න කියලා අපි දෙවියන් වහන්සේට බාර කර සිටිමු හාලෙලූයා සුද සේනාවල දෙවියන් වහන්සේ ඔබ වහන්සේට බාර කරනවා ඒ ස්වාමිනේ 500 දෙනෙක්ගෙන් යුක්ත නිර්හාර යාක්ෂාවට ඔබ වහන්සේ ස්වාමිනේ අවශ්‍ය කරන පසුබිම හදලා සුදුසු මිනිසයන් තෝරලා සුදුසු සභාවල් ඔබ වහන්සේ ස්වාමිනේ ඒ අමාකර විදිහේ ඒට ස්වාමිනේ සූදානම් කරලා ඒ දේ තුල සභාව විශාල දෙයක් වෙනස් වන පිණිස ඔබ වහන්සේගේ හස්තය තබා ක්‍රියා කරන්න ඔබගේ ජීවමාන හස්තය බාර කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හාලෙලූයා තවත් ගීතිකාවකින් දේව නාම උසස් කර සිටිමු නනතුරු ස්වාමීන් වහන්සේගේ මේ කරුවාගේ පන්දිල කරා පෝරනවා
යේසුස් වහන්සේගේ මිහිරි නාමයෙන් ඔබ හැමෝටම සුබ සන්ධ්‍යාවක්. இயேசு கிறிஸ்துவின் நாமத்தினாலே உங்களுக்கு இனிமையான மாலை பொழுது அமையட்டும் அமைய வேண்டும். ඔබ මේ වචන අසන කල්ලේ මා ඔබ දිරිගන්නන්න කැමතියි. ඔබගේ පෞද්ගලික යාඥාවන්වලදී මේ වචන නැවත නැවත කියවන්න. நான் இந்த வார்த்தை கொடுத்து உங்களை உற்சாகப்படுத்தும் பொழுது ஊக்கப்படுத்தும் பொழுது இந்த வார்த்தை கூட உங்களுடைய தனிப்பட்ட வாழ்க்கையிலே நீங்கள் உற்சாகமாக வேண்டும். ඔබ හුරු වෙන්නට එපා. දේව දාසෙක් දෙස හෝ නැත්තම් කණ්ඩායමක් දෙස බලමින් දෙවියන් වදහන්ට වචනේ දෙස බලන් ඉගෙන ගන්නට. நீங்கள் ஒரு போதகரையோ அல்லது ஒரு குழுக்களையோ பார்த்து அதன்படி நீங்கள் வளர வேண்டும். தேவ வார்த்தையின்படி வளர வேண்டும். இந்த சவச අපි ගන්නට යන්නේ ගෙවුණු සතියේ ගත්තවු 9 වෙනි වචනයම යොහන් 17:9 අග කොටස. இந்த நாளிலே கடந்த வாரத்திலே வாசித்த வார்த்தையின் மறுபகுதி அதாவது யோவான் சுவிசேஷம் 17 அதிகாரம் 9 வசனத்திலே கடைசி பகுதி. උන්වහන්සේ ගිය සතියේ අපට කතා කළේ උන්වහන්සේ යාඥාවේ වගකීම ගැන. கடந்த வாரத்தில் தேவன் எங்களுக்கு எங்களோடு பேசியது இந்த ஜெபத்தில் இருக்கிறான் உத்தரவாதம் என்ன என்று. ඒක දෙවෙනි කොටස කියනවා මක්නිසාද ඔහු ඔබගේ මා සන්තක සියල් ඔබගේ. என்றால் அவர்கள் உம்முடையவர்களாக இருக்கிறார்கள் என்னுடையவைகள் யாவும் உம்முடையவைகள். මෙතන ඔහු කියන්නේ කාටද? அவர்கள் என்பது யாரை? யேசுஸ் வஹன்சே கோலையின தோராகத்தாட இயேசு கிறிஸ்துவர் சீசர்களை தெரிந்து கொண்ட போதிலும் ஏ கோலியோ பியானன் வஹன்சே அந்த சீசர்கள் பிதாவுடையவர்கள் யேசுஸ் வஹன்சே මෙතන හරි நிரஹான்காரவ ஏனால் அவர் அங்கே உண்மையுள்ளவராக இருக்கின்றார் එවාගෙම උන්වහන්සේ හරි යටහත්ව அவர்ගේ தாழ்மையுள்ளவராக இருக்கின்றார் අපට பணிவிடයක් දෙනවා எங்களுக்கு செய்தியை தருகிறார் අපේ தேசனே තුලින් මිනිස්සු ගැලවෙන්න පුළුවන් සුභාරංචිය நாங்கள் சொல்லுகிறான ஒரு நற்செய்தியின் மூலமாக மனிதர்கள் இரட்சிக்கப்படலாம் අපි ගැන්වීම තුල මිනිස්සු ගෝලෙක් වෙන්න පුළුවන් நாங்கள் கொடுக்கிற உபதேசத்து மூலமாக ஒருவர் சீசராகலாம் අපි මිනිස්සු සභාවට ගෙනෙන්න පාවිච්චි කරන්න පුළුවන් எங்களை தேவன் சபைக்கு ஒருவரை கொண்டுவதற்கு பயன்படுத்த முடியும் අපි මිනිස්සු அபிஷேக කර தேவ கதிவரேක් නැත්නම් වෙනත් சேவைகට වෙන් කරවන්න පුළුවන් நாங்கள் ஒரு அபிஷேத்து ஊழியக்காரராகோ அல்லது வேறு ஊழியங்களுக்கு அவர் ஈடுபடுத்தலாம் நமது மதக தபா ගන්න ஒன்று ஞாபகம் வைத்துக் கொள்ளுங்கள் ஏகேனா அப்பே நோவே தேவன் மகன்சேகி அவர்கள் எங்களுடைய அல்ல அவர்கள் பிதாவுடையவர்கள் அது ಬಹು தினகுறதின பிரச்சனை இந்த அநேகருக்குள்ள பிரச்சனை தேவன் மகன்சேகதே தமாகி கரகண்ட யானோ தேவனுடைய வெற்றை தன்னுடையதாக்கி கொள்வதுதான் புத்திரயாம கியனோ மாசந்தக சியல் உபகே கிய குமாரன் சொல்றார் என்னுடையவைகள் எல்லாம் உம்முடையவைகள் என்று ஏகாமத கரண்டபா அதை மறந்து விட வேண்டாம் எசே ஹசிரநாயகம் பரிசங் வென்ன அப்படி நடக்கிறவளை குறித்து எச்சரிக்கை ஆயிருங்க எசே பிரகாசகரநாயகம் பரிசங் வென்ன அப்படி அறிவிக்கின்றவர்களை குறித்தும் எச்சரிக்கை ஆயிருங்க அசத்திய தேரும் ගන්න. அவைகள் பொய் என்பதை அறிந்து கொள்ளுங்கள். මේක තමයි මේ සවස වචනේ. இவைதான் இந்த நாள் உங்களுக்கு காண்பிக்கிறேன். நாங்கள் ஜெபிப்போம். சர்வபலதாரி தேவன் வஹன்ஸ் சர்வளுமில் ஆண்டவரே. ඔබ தவத் அவஸ்தாவாக மீண்டுமான ஒரு தருணத்தை දුන්නා. எங்களை கொடுத்து. ඔබගේ වචනේ යමක් ඉගෙන ගන්න. ඔබ වාත්තේ කුඩා සිරද කාලේ எங்களை கற்று கொள்வது. ඒකෙන බොහොම స్తుති. அதற்காக உமக்கு நன்றி. ඔබගේ සෙනගට මේක ආශිර්වාදයක් වේවා. මුඩේ ජනங்களுக்கு මේ ආශිර්වාදமாக அமையட்டும். இயேசுஸ் வஹன்ஸ்ගේ நாமே. இயேசு கிறிஸ்துவின் நாமத்தினால். தேவன் வஹன்ஸ்ගේ ප්‍රේමය. இப்பொழுது பிதாவினுடைய அன்பு. புத்திரன் வஹன்ஸ்ගේ கருணை. குமாரனுடைய கிருபையும். சுத்தாத்மன் வஹன்ஸ்ගේ සහභාගීත්වය සහ ජීවනය අප සියල්ලන් සමග වෙනසේ. පරිසෝනුடைய அன்யோன் ஐக்கியம் நம்மனிரோடும் கூட இருப்பதாக. ஆமென். ஆமென். ඔබ සියල්ලන්ටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. මුල්යාවරේ මණ්ඩව රාසිරිවිපාරහ.